සද්ධර්මශ්‍රවණාබිලාසි කාරුණික ගුණගරුක වාසනාවන්ත බෞද්ධ පින්වතුනි දැන් මේ හැමදෙනාම සූදානම් වන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසි අසංකීය කල්පලක්ෂයක් තරම් අතිදීර්ඝ සංසාර ගමනක් තුල අනන්ත අප්‍රමාණ විදියට කැපකිරීම කරලා අනන්ත අප්‍රමාණ විදියට දුක් විඳලා අනන්ත අප්‍රමාණ විදියට දාන ආදී දස පාරමිතා සම්පූර්ණ කරලා ලෞතර සම්මා සම්බුද්ධත්වයේ මස්තක ප්‍රාප්ත කරගෙන සසර සැරිසරණ අසංකීය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් සිය ගණන් සසර සැරිසරණ සත්වයන්ගේ දහම් පිපාසාව සංසිඳවීම පිණිස බොහෝම කරුණාවෙන් ආදරයෙන් දේශනා කළා ඌ මේ උතුම් දහම් ධර්මස්කන්ධයෙන් ඉතාමත් පුංචි කොටසක් දේශනා කරවා ගන්නට ඒ දේශනාගත ධර්මයේ තුලින් ලැබෙන අවවාද අනුශාසනා මේ අයගේ මෙලව ජීවිතය සාර්ථක කර ගන්න වගේම පරලොව ජීවිතයත් සාර්ථක කර ගැනීම පිණිස අද මේ උතුම් ධර්ම දානමේ මහා පින්කම සිදු කරනු ලබනවා අද මේ උතුම් ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ ආරං කටයුතු සිද්ධ කරන සියලුම දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් දහම් ශ්‍රවණයත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සලසාගෙන නිවන් මාර්ගයේ ගොස් නිවන් දොරවල් විවර කරගෙන නිවන් පුරයට පිවිසීමට මේ උතුම් පින පාරමී ධර්මයක් බවටම පත්වේවා කියලා අපි ඔබට මුලින්ම ආශිර්වාද කරනු. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානය තමයි මේ ලෝකේ අග්‍රතම දානය බවට පත් වෙන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. දැන් අපි සියලුම දානයන් දන්නවද? අපි දන්නවද මේ ලෝකේ තියෙන සියලු දානයන්? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න බලන්න මේ ලෝකේ තියෙන සියලුම දානයන් මොනවද කියලා. අපි කවුරුවක්වත් දන්නේ නැහැ මේ ලෝකේ තියෙන සියලු දානයන්. දන්න කෙනා කවුද මේ ලෝකේ තියෙන සියලු දානයන්? බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ තියෙන සියලුම දානයන් දන්න කෙනා. සියලුම දානයන් දන්න තථාගතයන් වහන්සේ තමයි ශ්‍රී මුඛය විවර කළ දේශනා කරන්නේ මහණනි ධර්ම දානීය තරං ආනිසංස දෙන දානයක් මගේ බුදු ඇසටවත් පේන්නේ නැහැ කියලා දේශනා කරා. ඊතරම් ආනිසංසයි මේ ධර්ම දානේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් වෙන්නනවා මේ මහා පොළොවේ ඉඳන් අපි ඔබ වාඩි වෙලා ඉන්න මේ මහා පොළොවේ ඉඳන් අකනිටා බඹලෝ දක්වාම මුළු සක්වල පුරාම යම්කිසි කෙනෙක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සිවුරු කොණෙන් කොණේ ගැටෙනසේ මුළු සක්වල පුරාම මුළු සක්වල ගැබ පුරාම සිවුරු කොණෙන් කොණේ ගැටෙනසේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුම්මනු දැන් පින්වතුනි ඒ දානේ අපිට හිතා ගන්නවත් පුළුවන්ද? අපේ ගෙදරකට බුදුරජාණන් වහන්සේ වැඩියොතින් අපිට මොනතරම් සතුටක් දැනෙනවද නේද? මුළු සක්වල පුරාම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැඩි ඉන්නවයි කියන දානේ මොනතරම්නම් විශාල ආශ්චර්යමත් දානයක් බවට පත් වේවිද එහෙනම්? බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ කෙනා ඒ දානේ සූදානම් කරලා කෙසෙල් ගොබසේ මට සිලුටු සිවුරු දානයක් උන්වහන්සේලට පූජ කරනු වස්ත්‍ර පූජාවක් කරනු ඊළඟට උන්වහන්සේලගේ පාත්‍ර පුරවල ආහාර දානයක් පූජ කරනු ඊළඟට උන්වහන්සේලාගේ පාත්‍ර පුරවල තෙල් ගිතෙල් මී හකුරු මී පැණි මේ හැම දෙයක් එක්කම ගිලම්පස දානිකුත් පූජ කරනු ඒම දානයක් දෙනවටත් වඩා හොඳට මතක තියාගන්න ඒම දානයක් දෙනවටත් වඩා
ඊළඟට සඳහන් කරා ලෝවා මහා පාය වැනි පහයවල් දහස් ගානක් කරවනෝටත් වඩා මහා විහාර වැනි විහාර දහස් ගානක් කරවනෝටත් වඩා අනාථ පින්ඩික සිටුමා ජේතවනාරාමයේ නම් මහා විහාරයක් කළ සම්බුදු සසුනට පූජ කරා එවැනි විහාර දහස් ගානක් කරවනෝටත් වඩා අනුමෝදනාවක් වශයෙන් සතර පද ගාථාවකින් කරන ධර්ම දේශනාව මේ ලෝකේ අග්‍රතම දානීය බවට පත් වෙනවා කියලා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකට හේතුව තමයි පින්වතුනි බණ අහන්න නැත්තම් ඔය ඇත්තන්ගෙන් අපිට අඩු ගානේ ලුණු කැඳ හැන්දක්වත් හම්බෙන්නේ නැහැ. බණ ඇසීමෙන්මයි මිනිස්සු දන් දෙන්නේ, සිල් රකින්නෙත්, භාවනා කරන්නෙත්, කටින පින්කම් කරන්නෙත්, මේ මොන පින්කම කරන්නෙත් මොනවහල දැනගත්ත නිසාද? මොනවහල දැනගත්ත නිසාද? බණ අහල දැනගත්ත නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට සියල්ල දීලා අවසන් කරන්න බෑ. හැබැයි ධර්ම දේශනාවක් කරවනවයි කියලා කියන්නේ ධර්ම දානයක් කරවනවයි කියලා කියන්නේ මේ ලෝකේ සියල්ල ලෝක සත්වයන්ට සියල්ල දුන්නහා සමානයි. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ධර්ම දානෙන් ලෞකික ලෝකෝත්තර කියන සියලුම සැප සම්පත් ලබා ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ධර්ම දානයක් තමන්ගේ ජීවිතේ එක දවසක් හරි කරගන්න බලන්න. තමන්ට තනියම ඉතින් හැම ලොකු වියදම් කරලා හැමෝටම කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අනුන් කරන එකකට හරි සම්බන්ධ වෙන්න. සමහර විට තමන්ට එහෙම මිල මුදලින් සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අනුන් කරන පින්කම දැකලා සාදු 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 කියලා ඒක අනුමෝදන් වෙන්න. ඒම අනුමෝදන් වෙන එකත් පින්වතුනි මේ බුදු සසුනේ දස පුණ්‍යක්‍රියාවල එකක් තමයි අනුන් කරන පින්කම් දැකලා අනුමෝදන් වෙන එක. පින අනුමෝදන් වෙන එක. ඒ නිසා ධර්ම දානයක් අපේ ජීවිතේ ජීවිතේ එකම අවස්ථාවක හරි අපි කරගෙන ඉන්න ඕන. සසරේ ප්‍රඥාව වැඩෙන්න, සසරේ ප්‍රඥාව වැඩි වැඩි එන්නට පින්වතුනි ඒක මහා පිනක් බවට පත් වෙනවා. දැන් ඔබ අහලා තින් මේ බුද්ධ ශාසනයේ වැඩි හිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ ගැන නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ බුද්ධ ශාසනයේ දෙවනි බුදුන් හා සමානයි සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේ මේ බුද්ධ ශාසනයේ ප්‍රඥා පාරමිතාව වසී ප්‍රාප්ත වෙලා ප්‍රඥා පාරමිතාවේ උන්වහන්සේ ලබල තිබුණා. උන්වහන්සේගේ ප්‍රඥාව ගැන කොහොමද සඳහන් කරන්නේ? පෙන්නන පින්වතුනි කල්පයක් එක දිගට වරුසාවක් වැස්සොති. මේක උපමාවක් නෙවෙයි, හොඳට මතක තියාගන්න. සමහර තැන්වල අපිට ඇහෙනවා කියලා තියෙන ඇහෙනවා කියනවා උපමාවක් කියලා. උන්වහන්සේට එහෙම උපමාවක් නෙවෙයි, එහෙම කියන්න පුළුවන් උන්වහන්සේට. පින්වතුනි කල්පයක් එක දිගට මහා වරුසාවක් ඇහැගෙන ගියෝති. කල්පයක් එක දිගට මහා වරුසාවක් වැහැගෙන ගියෝතින් පින්වතුනි ඒ වරුසාව කල්පය ගෙවිලා අවසන් වෙනකොට වරුසාවත් නවතිනවා. බුදුරජාණන් වහන්සේ ඇවුවතින් සාරිපුත්තය මේ කල්පය පුරාම වැහැපු මේ වරුසාවේ වැහි බින්දු කොච්චර නම් මහ පොළොවට වැක්කරනුද කියලා ඇහුවතින් බුදුරජාණන් වහන්සේ ස්වාමීනි මෙතරම් ප්‍රමාණයක් මේ කල්පය පුරාම වැහි බින්දු වැක්කරුණා කියලා එකින් එක ගණන් කළ කියන්න පුළුවන් තරම් මහ ප්‍රඥාවක් සාරිපුත්තයන් වහන්සේට තිබුණා. මොකද්ද මේ තරම් විශාල මේ ප්‍රඥාවක් ලැබෙන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙර සසරේ කළ තියෙන පින්කම මොකද්ද? මොකද්ද උන්වහන්සේ කළ තියෙන පෙර සසරේ? උන්වහන්සේ දවසක් බුදු කෙනෙක්ගේ ධර්මයක්
ලියන්න පින්වතුනි තල් පතක් සහ පන්හිදන් දන් දීපු එකේ පින කිනු උන්වහන්සේට මේ විපාකයක් හැටියට ආවේ. දැන් අපිට කවුරු හරි බණ ටිකක් ලියන්න පොතක් කිල්ලුවොතින් ඊළඟට පින්වතුනි කවුරු හරි බණ ටිකක් ලියා ගන්න අපේ පොතකින් පිටුවක් ගලවලා දෙන්නේ කිව්වොතින් අපි ඒක ගලවලා දුන්නාම පොතක් දුන්නාම අපිට ඒක ලොකු පින්කමක් වගේ පේනවද? ඒක අපිට ලොකු පින්කමක් වගේ පේනවද? නෑ, අපිට එච්චර ඒක ලොකු පින්කමක් වගේ පේන්නේ නෑ. ඒනම් පින්වතුනි කරන පින්කම හරියටම කරගන්න ඕන. හරියටම පින් කරන හැටි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නා. හරියටම පින්කමක් කරගත්තොතින් ඒ පින්කමේ හරියටම ආනිසංස දන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරයි කියලා තමයි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ නිසා පින්තුනි නිවන් දකින්න හරියටම එක පින්කමක් කරගත්තොත් ඇති ඒකම ඔබව දෙව් මිනිස් සුගතියේ අසීමාන්තික සැප සම්පත් ඉඳවලා කෙලවර අමා මහ නිර්වාණයට පවා ගෙනියන මහ පින්කමක් බවට පත් වෙන පින්වතුනි තථාගතයන්න් වහන්සේ පෙන්නපු විදියට පින් කරගත්තුති. ඒ නිසා හැම මොහොතකම උත්සාහ කරන්න පින්වතුනි අපේ ජීවිතේට නිවැරදි ධර්මයම අපි හැමතිස්සෙම අපේ ජීවිතේ අහන්න ඕන. නිර්මල පරියාප්තිය දරන්නෙම්වා නිර්මල පරියාප්තිය ආසන්නෙම්වා තථාගතයන්න් වහන්සේගේ සම්බුද්ධ භාෂිතේ මහන්න පෙර සසරේ අපි වෙනම පින් කළා තියෙනට ඕන. නිවන් දකින්න නම් අපි කාගේ බණ දහන්න ඕන? නිවන් දකින්න නම් කාගේ බණද අපි අහන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕන. අද ඒ නිර්මල ධර්මයේ කොහේද වැඩ ඉන්නේ? අදේ ධර්මයේ කොහේද වැඩ ඉන්නේ? අදේ නිර්මල ධර්මයේ වැඩ ඉන්නේ පින්වතුනි ත්‍රිපිටකය සහ අට කතාව තුල ටීකාව තුල තමයි තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මයේ වැඩ ඉන්නේ. ඒ නිසා හැම මොහොතකම පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන අනේ මට නිවැරදිම සම්බුද්ධ වාසිතේ අහන්න ලැබේවා 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 කියන ප්‍රාර්ථනාව. අද පින්වතුනි ඕනෑතරම් යතිවරයන් වහන්සේලා මේ 24 පැයේම බණ යන රූපවාහිනී නාලිකා ගුවන් විදුලි නාලිකා අද ඕන තරම් තියෙන. දැන් මේ දිදුල නාලිකාව හරහා ඕනෑතරම් 24 පැයේම සද්ධර්ම දේශනා විකාශය වෙනවා. මේ නාලිකාව හරහත් ඕනෑතරම් යතිවරයන් වහන්සේලා පිරිසුදු බුද්ධ වසනයම දේශනා කරන. ඒ නිසා පින්වතුනි ඔබ හොඳට ධර්මය ඉගෙන ගන්න, ධර්ම දාණය ජීවිතේ ඇති කරගන්න, එක්කෙනෙකුට හරි බණ ටිකක් කියලා දෙන්න. බණ ටිකක් කියලා දෙනවයි කියලා කියන්නේ අමෘතය දුන්නහා සමානයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අනික ධර්ම ගෞරවය ධම්මකාමෝ බවං හෝති ධම්මදෙසී පරාභවෝ කියනවා. ධර්මයට ආස කරන කෙනා, ධර්මයට කැමති කෙනා, ධර්මයට ඇලුම් කරන කෙනා ධර්මය තුල දිනෙන් දින දියුණුවට යනවා. ධර්මයට අකමැති කෙනා, ධර්මයට ද්වේෂ කරන කෙනා, ධර්මයට පරිභව කරන කෙනා මෙලවත් පරලවත් එයාගේ ජීවිතේ නැත්තටම නැති වෙලා යන. ඒ නිසා ධර්ම ගෞරවය ඇති කරගන්න. බුදුහාඳුර අපිට බණහන හැටි කියලා දුන්නනේ නේද? දැන් අපිට ඕන විදියට බණ ඇහුවාම නිවන් දකින්න පුළුවන්ද? බෑ. ඒම බෑ. කන බොන තැනේ ඉඳලම බුදුරජාණන් වහන්සේ ශාසනය හැදුවා. අඳින පළඳින තැනේ ඉඳලම, කනබොන තැනේ ඉඳලම, ඇවිදින හැටියේ ඉඳලම බුදුරජාණන් වහන්සේ තමන්ගේ සාසනය හැදුවා. බණ අහන හැටිත් බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා. කොහොමද බණ අහන්න ඕන කීවේ? බණ අහන්න ඕන හැටි බුදුරජාණන් වහන්සේ අනීවරණ සූත්‍රයේ තුල පෙන්වලා දීලා තියෙනවා.
පළවෙනි කාරණාව තමයි මහත් වූ බලාපොරොත්තුවක් ඇතිව බණහන්න ඕන. මහත් වූ බලාපොරොත්තුවක් ඇතිව කියන්නේ මොකද්ද? අනේ මට මේ ධර්ම දේශනාව අතරතුර මගේ පංච නීවරණයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ධර්ම වැඩේවා. ධර්ම දේශනාව අතරතුරේදීම මට මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් උතුණි බණ අහන්න ඔබ වාඩි වෙන්න. ඒක තමයි මහත් වූ බලාපොරොත්තුව. අද අපි බණ අහන්න වාඩි වෙන්නේ පුද්ගල සංඥාවෙන්. සත්හැවිරිදි පුංචි සාමණේර හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා බණ කිව්වත්, ගිහි කෙනෙක් බණ කිව්වත්, ස්වාමින් වහන්සේ නම් බණක් කිව්වත් පින්වතුනි ධර්ම ගෞරවයෙන් බණ අහන්න ඔබ පුරුදු වෙන්න. ඒ නිසා පින්වතුනි ධර්ම ගෞරවය ගිහියෝ අතර නම් අද නැත්තටම නැති කියන්න පුළුවන්. ස්වාමින් වහන්සේලා අතරත් යම් ප්‍රමාණයකට තියෙනව පින්වතුනි. ඒකයි අද බුරුමය, ලාඕසය වැනි රටවල්වල රහතන් වහන්සේලා දහස් ගාණක් පහළ වෙන්නත් ලංකාවේ වර්තමානයේ රහතන් වහන්සේලගේ අඩුවක් දකින්න ලැබෙන්නේ මේ ධර්ම ගෞරවය නැති නිසා. ධර්ම ගෞරවය ඇති වෙන තරමට තමයි අපිට ධර්මයේ පිහිටන්නේ. බණ කියන මමත් බණ අහන ඇත්තොත් ඔබ අපි කවුරුද? මේ නිර්මල උතුම් ධර්මය ලෝකයට තනියම හොයාගෙන දේශනා කරපු බුදුරජාණන් වහන්සේ මොන තරම්නම් ධර්මයට ගරු කරාද කියලා ඉතාමත් ලස්සන සිදුවීමක් සඳහාගෙන පින්වතුනි නන්දක කියලා සූත්‍ර දේශනාවක. දවසක් නන්දක මහරහතන් වහන්සේ උන්වහන්සේ එදා උපဋාණ ශාලාවට එකතු වුණා. භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් දන් වළඳ ලිවර වෙලා උපဋාණ ශාලාවට එකතුණා. උපဋාණ ශාලාව කියන්නේ කොහෙද? ස්වාමින් වහන්සේලා දානි වළඳන දාන ශාලාව, බුජුන් ශාලාව. දැන් උන්වහන්සේ එකතු වෙලා එදා නන්දක මහරහතන් වහන්සේගේ දවස. උන්වහන්සේ එදා එකතු වෙලා ධර්ම දේශනාව පටන් ගත්තේ. දැන් රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේලා පිරිසකට බණ කියනවා. දැන් ධර්ම දේශනාව පටන් ගත්ත බුදුරජාණන් වහන්සේට ඇහෙනව උදේට ලස්සනට මිහිරියට කවුරු හරි බණ කියනවා. ආනන්ද හාමුදුරුවන්ගෙන් ගිහිලා ආනා ආනන්දය කවුදර ඉතාමත් මිහිරියට ලස්සනට බොහොම ලස්සනට බණ කියන්නේ කවුද කියලා ඇහුවා. ස්වාමීනි ඔය වෙන කවුරුවත් නෙවෙයි කීව නන්දක මහරහතන් වහන්සේගේ දවස කීවද උන්වහන්සේ කියව ඉතින් ඔය බණ කියන්නේ. ආනන්දේ මමත් යන්න ඕනි කීව සද්ධර්ම ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ මර උපဋාණ ශාලාවේ දොරකොඩ ළඟට ගියා. දැන් දොරවහල තියෙන දොරකොඩ ළඟට ගිහිල්ලි ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ අප්‍රසිද්ධියේ තමයි මේ ගමන වඩින්නේ. සවනක් ගද ඝන බුද්ධ රශ්මි ධාරාවන් සිරුර තුල සංගවගෙන දැන් ගිහිල්ලි වල බුදුරජාණන් වහන්සේ දොරකොඩ ළඟට වෙලා හිටගෙනම බණ අහනවා. පළවෙනි යාමෙත් නික්මිලා ගියා. පළවෙනි යාම කියන්නේ කීයට විතරද? රෑ 10ට විතර. ආනන්ද හාමුදුරුව ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පළවෙනි යාමෙත් නික්මිලා ගියා. තථාගතයන්න් වහන්සේ විවේක ගන්න සුගන්ත කුටියට වැඩියේ නම් හොඳයි නේද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ආනන්දේ මම තවත් ධර්ම ශ්‍රවණය කර යුතුයි කියලා. දැන් හිටගෙනම වැඩ ඉන්නවා. තුන්වෙනි දෙවෙනි යාමෙත් නික්මිලා ගියා. දෙවෙනි යාම කියන්නේ කීයට විතරද? උදේ 2ට විතර. ආනන්ද හාමුදුරුව ඇවිල්ලා වන්දනා කළ කිනෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විවේක ගන්න සුගන්ධ කුටියට වැඩිය නම් හොඳයි නේද කියලා අහනව දෙවනි යාමෙන් නික්මිලා ගිහිල්ලයි කියවද.
ආනන්දේ මම තවත් ධර්ම ශ්‍රවණය කර යුතුයි කියලා ධර්ම දේශනාව කෙලවර වෙලා අරුණෝදේ උදා වෙනවා සමගම දේශනාව අවසන් කළ ආනන්දක මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දක්ෂින ශ්‍රී හස්ත ධාතුවේ නිය ධාතුවෙන් අර දොරට තට්ටු කරනු රහතන් වහන්සේලා ඇවිල්ලා දොර ඇල්ල බලනකොට බුදුරජාණන් වහන්සේ වඩින්න වඩින්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වඩින්න කියලා තථාගතයන් වහන්සේ බුද්ධාසනය මත වඩා හිඳුම්මනු වඩා හිඳුම්මලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනව නන්දක ඉතාමත් ලස්සනයි බොහෝම මිහිරි කීව දේශනාවේ නම් කිසි අඩුපාඩුවක් තිබුණ නැහැ කීව ඉතින් එලි වෙනකම් මම බණ ඇහුවයි කීව හැබැයි ඉතින් එලි වෙනකම් හිටගෙනම බණ අහපු නිසා මගේ කොන්ද දැන් චුට්ටක් රිදෙනවයි කී. එතකොට නන්දක මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන්න් වහන්සේ මගේ ධර්ම දේශනාව කොහේ ඉඳන් දැහු අහගෙන හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නන්දක ආන් අර දොරකොඩ ළඟට වෙලා කීව මං එලි වෙනකම පටන් ගත්ත වෙලාව ඉඳන් එලි වෙනකම් බණ ඇහුව කීව. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඔය දොරකොඩ ළඟට වෙලා මගේ දේශනාව අහහා ඉන්න විත්තිය මම දන්නව නම් මට ඔය කිව්ව හරියවත් කියාගන්න බැරුව යනවයි කීව. එතකොට අපිට පේන අසංකීය සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවටම දානාදී දසපාරමිතා සම්පූර්ණ කරලා ලෞතුරා සම්මා සම්බුද්ධත්වය මස්තක ප්‍රාප්ත කරගත් තථාගතයන් වහන්සේ මෙතරම්ම තමන්ගේ ශ්‍රාවකෙක් දේශනා කරන ධර්මයට ගරු කරානම් පින්වතුනි සාමාන්‍ය අය වෙච්ච අපි ඔබ මොන තරම්නම් මේ ධර්මයට ගරු කරන්නට ඕනද ඒ නිසා ධර්ම දේශනාවක් අහනකොට උනත් පින්වතුනි ධර්ම ගෞරවයෙන් බණ අහන්න ඔබ පුරුදු වෙන්න ඒ කාලේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ හවස 6 ඉඳන් රෑ 10 වෙනකම් පින්වතුනි භික්ෂුන් වහන්සේලා තමයි බණ අහන්නේ භික්ෂුණීන් වහන්සේලා. ඒ වෙලාවට කවුරුවක්වත් ගිහිල්ලා අඬ ගහන්නේ නැහැ පින්වතුනි. අඩු ගානේ ආනන්ද හාමුදුරුවත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ඒ වෙලට මොන ප්‍රශ්නේ තිබුණත් අඬ ගහන්නේ. එහෙනම් මොන වෙලාවටද අඬ ගහලා තියෙන්නේ? භාවනා කරන වෙලාවට තමයි පින්වතුනි ගිහිල්ලා ප්‍රශ්නයක් වුණොතින් කතා බහ කරලා අඬ ගහලා කතා බහ කරලා තියෙන්නේ. බණ අහන වෙලාවට කිසි ප්‍රශ්නයක් අරගෙන ගිහිල්ලා කිසිම කෙනෙකුට කියන්නත් බෑ, නැකිටල යන්නත් බෑ. ඒ වගේ ධර්ම ගෞරවයක් තිබුණා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ ධර්ම දේශනා කරන අතරතුර බණ අහලා නිවන් දැකපු පිරිස මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. බණක් අහනවයි කියලා කියන්නේ අපිට නිවන් දොරක් විවර කරගත්ත හා සමානයි. ඒ නිසා ධර්ම ගෞරවය කියන එක අපේ ජීවිතේ ඉතාමත් වැදගත් දෙයක්. පින්වතුනි මේ උතුම් නිර්මල ධර්මයට ගරු කරෝතින් මේ ලෝකේ තියෙන උත්තරීතරම සැපය වෙච්ච උතුම් නිර්වාණ අවබෝධය සලස ගන්න පුළුවන් වගේම මේ උතුම් නිර්මල ධර්මයට අගෞරව කරෝතින් ඒ කෙනාට ඇරෙන්නෙත් අවීචී දොරවල් බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා ධර්ම ගෞරවය කියන එක අපේ ජීවිතේ අතිශයින්ම වැදගත්. පින්වතුනි අපායේ දුක්ගිනි නිවල දාන සංගමොක් මග හෙලි කරන පිරිසුදු නිර්මල සම්බුද්ධ භාෂිතේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ශ්‍රවණය කිරීම සද්ධර්ම ශ්‍රවණමය කුසලයේ හැටියට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. හැබැයි අද කාලේ සමහරු
බනෑසීමත් නැටුම් බැලීමක්සේ විනෝධ ක්‍රියාවක් කරගෙනන්නු. උස් හඩින් හරි මිහිරි හඬින් හරි මහහඩින් හරි කවරු හරි ධර්ම දේශනාවක් කරොත් ඒකත් හොඳයි කියනවා. කෙනෙකුට ගරහා කරමින් ස්තුති කරමින් විහිළු කතා කියමින් දේශනාවක් කරොත් ඒකත් හොඳයි කියනවා. ගරහාවල් වලින් තොර ස්තුති කතාවල් වලින් තොර විහිළු තහළු වලින් තොර පිරිසුදු නිර්මල සම්බුද්ධ භාෂිතයේ දේශනා කරෝතින් ඒකට බැන බැන යන ස්වභාවයක් තමයි වර්තමානයේ වැඩි හරියක්ම තියෙන්නේ. අද මේ බෞද්ධව වැටිලින තත්වයේ පිළිබඳව පින්වතුනි අපි අතිශයින්ම සංවේග ජනක වෙන්නට ඕන. තථාගතයන්න් වහන්සේගේ නිර්මල සම්බුද්ධ භාෂිතය මේ ලෝකයට උන්වහන්සේ දාහණය කරවන්නේම රාගය පිණිස නොවේ පින්වතුනි. මොකක් පිණිසද? විරාගය පිණිසයි. සසර දුක්ගිනි අවුලව ගන්න නෙවෙයි බුදුවරු දහම් දේශනා කරන්නේ, සසර දුක්ගිනි නිවාගනු පිණිසයි පින්වතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේලා දහම් ගඟ විවර කළ පෙන්වා වදාළන්නේ. ඒ නිසා සමහරු උසස් ඇයි සම්මත හාමුදුරුවරුන්ගෙන් විතරයි බණහන්නේ. පුංචි සාමනේ රහාඳුර කෙනෙක් ඇවිල ධර්ම දේශනාවක් කරොත් ඒකට ඇහුම්කන් දෙන්න කිසි කෙනෙකුට උමනාවක් නෑ. ඒ නිසා දැන් ඉස්සෙල්ල කියපු කතාවේ බුදුරජාණන් වහන්සේට බණහන් නැතු ඉන්න පුළුවන්කම තිබුණද නැද්ද? අපි වගේ නම් කොහොමද? අපි වගේ නම් ඉතින් මම තමයි ඔක හොයාගත්තේ, මම ඔකටද ඔය ශිෂ්‍යයන්ගේ බණහන්න කියලා ඉතින් පැත්තකට වෙලා ඉන්නවා. එක්කො දොර ඇරගෙන ගිහිල්ල එනම් බයින් යන් කියලා මං බණ කියන්නම් කියලා පටන් ගනීවි. එහෙම තමයි ස්වභාවය. එහෙම පින්වතුනි ඒ වගේ තත්ත්වයක් තමයි සාමාන්‍ය නිහතමානී නොවෙච්ච කෙනෙක් ළඟ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ගේ දේශනත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඇව්වා. ඔබහලති සාරිපුත්තයන් වහන්සේ පුංචි සාමණේර හාමුදුරුව කෙනෙක්ගේ අවවාදයක් පිළිගත් බව දේශන අධ්‍යයනය කරගෙන යනකොට අපිට දැක ගන්න පුළුවන්. ස්වාමින් වහන්සේල විතරක් නෙවෙයි පින්වතුනි, ගිහි කෙනෙක් ඇවිල්ලා ධර්ම දේශනාවක් කරත් ඒකටත් ගරු සත්කාර කරන්න ඔබ. දැන් ඔබහලති කුජ්ජුත්තරාව ගැන නේද? කුජ්ජුත්තරාව කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ සාමාවතී දේවියගේ ගෙදර වැසිකිලි ඊළඟට ගෙවල් දොරවල් අස්පස් කරගෙන හැලිවලන් හෝදගෙන හිටපු චරිතයක්. දැන් දවසක් කුජ්ජුත්තරාව මල්ගේන්න හැමදාම ඉතින් සාමාවතී දේවිය කහවුණු අටක් දීලා පිටත් කළා එනෝනේ මල් අරන් වරින් කියලා. දවසක් යනකොට සුමන මල්කාරිගේ ගෙදර දානයක් එදා. සුමන මල්කාරයෙන් තමයි කුජ්ජුත්තරාව මල් ගන්නේ. අර කහවණු අටෙනු කහවණු අතර කොරකම් කරගන්නු. කහවණු හතරකයි මල් අරන් ඉන්නේ. සමහරට මල්කාරයට බයිනව ඇති, අනේ දේවිය මූ මෙච්චරයි දෙන්න කියලා සමහරට බයිනව ඇති. හොරකම් කරගන්නු කහවණු හතර. දැන් යනකොට දවසක් බුදුපාමොක් මහා සංඝරත්නයට සුමනගේ ගෙදර දානියා ගීල මල් ඉල්ලුවා. මල් ගෙනියනක පැත්තකින් තියලා ඔන්න බුදුරජාණන් වහන්සේ වඩිනව කීවාද දානි ටිකක් ඉතින් සූදානම් කරලා මල් ටිකක් තරම් යන්න කීවා. දැන් කුජ්ජුත්තරාව මොකද කරේ පින්වතුනි? හොඳයි එහෙනම් මං එහෙම කරන්නම් කියලා දානි වැඩවලට සම්බන්ධ වෙලා උපස්ථාන කරලා ඉතින් එළියට වෙලා ටිකක් එහා පැත්තෙන් වාඩි වෙලා හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉවර වෙලා දන් වන්දල බුත්තානුමෝදනාව දේශනාව පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ බැලුව කාටද අද දහම් අවබෝධය මේ දේශනාව අතරතුර ලබා ගන්න පුළුවන්? කවුද මේ ගලන දහම් ගඟෙන් පැන් බිඳක් හරි වළඳලා, දහම් පැන් බිඳක් හරි වළඳලා කවුද අද මෙතෙන්දී දහම් පිපාසය සංසිඳව ගන්න කියලා බුදු ඇසින් බලනකොට අනුන්ගේ ගෙවල් වල වැසිකිලි කැසිකිලි සුද්ධ කර කර හිටපු කුජ්ජුත්තරාව බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට අරමුණු වුණා. කුජ්ජුත්තරාව අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා. දේශනාව කෙලවර
සියු පිලිසිඹියා ඥාන සහිතව සෝවාන් ඵලයේ පිහිටියා. එසේ මෙසේ සෝවාන් තත්වයක් නෙමෙයි සියු පිලිසිඹියා ඥාන සහිතව. අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන මේ සියු පිලිසිඹියා ඥාන සහිතව සෝවාන් භාවයට පත් වුණා. දැන් එදා ඉතින් කහවුණු අටේම මල් ගත්ත. දැන් ආරේකාන්ත සීලයක පිහිටලා තියෙන්නේ හොරකම් කරන්නේ. දැන් කහවුණු අටේම මල් අරගෙන විශාල මල් ප්‍රමාණයක් දැන් වෙනදර කහවුණු හතර කැයිනේ අරන් ගින්නේ. විශාල මල් ප්‍රමාණයක් අරගෙන පින්වතුනි ගිහිල්ලා සාමාවතී දේවියට දුන්නා. සාමාවතී දේවියව කුජ්ජුත්‍රාව අද මේතරම් මල් වෙනතර මෙච්චර මල් ගේන්නේ නැහැනේ. අනේ දේවිය මං ඉතින් වෙනදටනම් කහවුණු හතරක් දැන් හොරකම් කරගන්නවා. දැන් මං ආයි හොරකම් කරන්නේ නැහැ. මං දැන් ආරිකාන්ත සීලයක පිහිටලා ඉන්නේ. ආයි නම් මං කවදාවත් හොරකම් කරන්නේ නැහැ. ඉස්සෙල්ල නම් මං හොරකම් කරා කියලා දැන් තමන්ගේ වැරදි වහගත්තෙත් නැහැ. ඇත්තම කීවා. දැන් සාමාවතී දේවිය ඇව්වා. ඉස්සෙල්ල හොරකම් කරයි කියනව දැන් හොරකම් කරන්නේ නැtei කියනව මොකද්ද මේ ආරිකාන්ත සීලේක පිහිටලා තියෙනවයි කියනව මොකද්ද ඇහුව උඹේ වෙනස. එතකොට බුදුරජාණන් වහන්සේ ඉන්න දිහාවට වන්දනා කළා කියනවා අනේ දේවිය මට අද ලෝක සත්වයන්ට මහා පතල කරුණාවෙන් පහළ වෙලා ගම් නියං ගම්හි සැරිසරමින් දහස් ගණන් සත්වයන්ට ධර්ම නිවන් දොරවල් විවර කළ නිවන් පුරයට දක්වන ලෞතුරා බුදුරජාණන් වහන්සේට අද මට මුණ ගැහුණ කීවා. උන්වහන්සේගෙන් මං අද බණ ටිකක් ඇහුව මටේ ධර්මය අවබෝධ වුණා කීවා. දැන් සාමාවතී දේවියට මේක කන වැටෙනකොටම මී පැණි ටිකක් කනට දැම්ම වගේ. අනේ උඹ ඔය අවබෝධ කරගත්ත බණ ටික අපිට කියාපන් කීවා. එතකොටම මෙහෙම බණ කියන්න බෑ කීවා. සුවඳ කල 12කින් මාව නාවල වතිනා කින වස්ත්‍රාභරණ අන්දල උස්සාසනික වාඩි වෙන්න වඩා කීව බණ කියන්න ඕන. දේවිය වුණත් රජතුමා වුණත් කවුරු වුණත් බිම වාඩි වෙලා වුණ කීව බණහන්. දැන් කුජ්ජුත්තරා මොකද කරේ? හොඳයි සාමාවතී දේවිය හරි එහෙම අපි කරන්නම් කියලා සුවඳ පැන් කල 12කින් නෑව්වා. ලක්ෂයක් වටින පින්ඔතුනේ වස්ත්‍රයක් දීලා අනේ මේක ඇඳ ගන්න කීව ඉක්මනට. දැන් ඔක්කොම කරලා ඉවර වෙලා උස් ආසනයක වාඩි වුණා. වාඩි වෙලා ඉවර වෙලා විජිනි පතත් අතට අරගෙන තමන් බුදුහාඳුරෝන්ගෙන් අහලා අවබෝධ කරගත්ත අර නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නය සාමාවතී දේවිය ඇතුළු 500ක් බිසෝවරුන්ට කුජ්ජුත්තරාව මේ ධර්ම දේශනාව සිද්ධ කරා. දේශනාව කෙළවර සාමාවතී දේවිය ඇතුළු 500ක් බිසෝවරු සෝවාන් මාර්ග ඵලය අවබෝධ කරගත්ත පින්වතුනි. එතකොටම ධර්ම දේශනාව සං උනාට පස්සෙම කුජ්ජුත්‍රාව ළඟට ඇවිල්ලා සාමාවතී දේවිය කියනව සාදු 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 කුජ්ජුත්‍රාවනි අනේ මෑණියනි අද පටන් ඔබ අපේ අම්මයි කීවා. අපිට ආයිමත් මේ ගෙදර කැලිකසල ඒ දේවල් අයින් කරන්න ඕනේ නැtei කීවා. අනේ අද පටන් කහවුණු අටක් දෙන්නම් කීව බුදුරජාණන් වහන්සේ කොහේද වැඩි ඉන්නේ එතෙන්ට ගිහිල්ලා බණහාගෙන ඇවිල්ලා අපිට ධර්මයේ කියලා දෙන්න කීව. පසු කාලීනව ඇය ත්‍රිපිටක ධාරී භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිම මේ බුදුහාඳුරෝ ජීවමාන වැඩ ඉන්න කාලෙදිම බුදුරජාණන් වහන්සේගෙන් මේ බුදු සසුනේ අගතනතුරක් පවා ලබා ගන්න මොකද්ද අගතනතුර? මේ බුද්ධ ශාසනේ බහුශ්‍රුත ධර්ම කතිකාවන් අතර කුජ්ජුත්තරාවම අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ පින්වතුනි අගතනතුරක් පවා පිරිනමනු. එතකොට ඇය මේ අනුන්ගේ ගෙවල් වල
ඊළඟට කැලි කසල අයින් කර කර හිටපු චරිතයක්. දැන් අද ඔය වගේ ඉංගන මනුස්සෙක් කැලේ බණ ටිකක් කිව්වොත් අපි අහයිද? ඈ අපි අහන්නේ. අපිට නිහතමානීකම නැහැනේ. උන් උතන තමයි අපිට ගොඩක්ම වැරදිලා තියෙන. දැන් අපි කාටත් නිහතමානීකම කියන දේ නැහැ. මේ ධර්මය අවබෝධ කරගන්න නම් නිහතමානීකම හොඳටම තියෙන්න ඕන. ඔබ අහලා ඇති පින්වතුනි, නාගසේන මහරහතන් වහන්සේ ගැන නේද? නාගසේන මහරහතන් වහන්සේ කෝටි 100ක් මහරහතන් වහන්සේලා ආරාධනා කරන උන්වහන්සේට මනුලෝ උපදින්න. උන්වහන්සේ මනුලෝ උපදිලා නාගසේන මහරහතන් වහන්සේට ධර්මීය උගන්වන්න කලින් අස්සගුත්ත මහරහතන් වහන්සේ දවස් 7ක පරික්ෂණයක් කරනු. මොකක්ද ඒ දවස් 7ේ පරික්ෂණය? අතුගාපු තැන් ආයිමත් අතුගාගෙන යනු. පැන් කලවලට පැන් ගෙනල්ලා තිබ්බට පස්සේ ඒව පේන්නම වීසි කළා දාලා ඉවර වෙලා ආයිමත් පැන් ගෙනල්ලා තියෙනු. අපි ඔය වගේ එකක් කරමුකෝ වෙන්නේ. අපි අතු ගාපු තැන තව කවුරු හරි කෙනෙක් දවස් දෙකක් තුනක් අතු ගාගෙන ගියෝතින් උඩින් පේන්නම මොකෝ වෙන්නේ? පෑන් ටිකක් එහෙම කලවල් වලට ගෙනල්ලා දාලා පේන්නම වීසි කළා දැම්මොත් මොකෝ වෙන්නේ? එයාට ඉතින් මගේ වැඩ හොඳ නැති නිසානේ මම එයා එහෙම කරන්නේ, එයාටම කරගත්ත දෙයක් කියලා අපි ඉතින් ඊට පස්සේ ඒ දැයින් පස්සේ පෑන් කලයක් දිහාවත් බලන්නේ ආයි. එහෙම තමයි අපි. නාගසේනයන් වහන්සේ එම්මම කරා කිනෝ සතියක් පුරාවටම කිසිඳු මානයක් කියලා බිඳක්වත් තිබිලා නැහැ. එතකොට නිහතමානීකම ඒ පරික්ෂණයෙන් පස්සේ කියනවා අස්සගුත්ත මහරහතන් වහන්සේ නාගසේන මහරහතන් වහන්සේට ත්‍රිපිටකය සහ අට කතාව උගන්වන්න පටන් ගත්තේ. මානය බිඳක්වත් තියෙනව නම් අපිට ධර්ම මාර්ගේ යන්න පුළුවන්ද? අපිට ධර්ම මාර්ගේ යන්න බැරි බව මේ කතාව ඉතාමත් හොඳ උදාහරණයක් අපිට. ඒ නිසා පින්වතුනි, අපිට මේ බුදු කෙනෙක්ගේ ධර්මය ලැබුණේ පෙර පිනකට. මේ ලැබිච්ච උතුම් පිනෙන් පින් අස්වනු කුසල් අස්වනු නෙලා ගන්න පින්වතුනි ඔබ දක්ෂ වෙන්නට ඕන. මේ බුදු සසුන කුසල් කඳු පින් කඳු පිටින් ජීවිතයට ගොඩ ගහ ගන්න පුළුවන්, පුරෝ ගන්න පුළුවන් සම්බුද්ධ ශාසනය. ඒ නිසා අප්‍රමාදී වෙන්න. ප්‍රමාද වන්නාට මේ සසිර අතිශයින්ම භයානකයි. අපි මේ සසරේ තාමත් එන්නේ පින්වතුනි, අපිට බුදුරු හම්බුන්නේ නැද්ද සසරේනකොට? අපිට බුදුරජාණන් වහන්සේලා ඇහැට දැකලා අපි වැඳලත් ඇති, උන්නාසලකින් බණත් ආලා ඇති. අපිට සසර වැරදුනේ ඒ නිර්මල තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මයට කීකරු නොවෙච්ච නිසාමයි පින්වතුනි. එහෙනම් ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ නෛර්යානික නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නයට කීකරු වෙලා මේ ජීවිතේදීම උතුම් මාර්ගඵලයක් අවබෝධ කරගන්න ඔබ අප්‍රමාදී වෙන්න පිංගොතුනි. ප්‍රමාද වෙවි හිටියොත් නම් අපිට ජීවිතේ වැඩේ වර්ධිනු. ඒ නිසා වයසට යනකන් ඉන්න එපා. මේ ධර්මය ඉක්මනින්ම තරුණ කාලෙදිම තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ ජීවිතය එතකොට ආලෝකමත් ජීවිතයක් බවට පත්වේවි. බුදු සසුනක් තියෙද්දි ජීවිතේ මේ බුදු සසුනක් ලැබිච්ච මේ මොහොතේදී ජීවිතේ අඳුරු කරගන්නවයි කියන එක නම් පින්ඔතුනි අපි පෙර සසර කරගත්ත විශාල අකුසලයක්. මේ බුද්ධ ශාසනයකින් වැඩක් කරගත්තොතින් අපිට ජීවිත කෝටි ප්‍රකෝටි ගාණක් පින්ඔතුනි ආලෝක මත් ජීවිත බවට පත් කරගන්න පුළුවන්. ඒ පිණිස මේ සද්ධර්ම දේශනාව
හැම දිනාටම උතුම් පාරමී ධර්මයක් බවටම පත් වේවා කියලා සාදුකාරය දීලා පින්වතුනි ප්‍රාර්ථනා කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් එක්රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මියෝ සියලු දෙවියෝ මේ පින් සාදුකාර දිදී අනුමෝදන් කරගනිත්වා. එම දෙවියන්ගේ දිව්‍ය සිසුරු වර්ධනේ වේවා. එම දෙවියෝ තික්මණින් උතුම් නිවන් අවබෝධයේම සලසා ගනිත්වා කියලා සාදුකාරය දී දෙවියන් පින් අනුමෝදන් කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ අරන් කටයුතු සිද්ධ කරන්නේ තුංකම බණ්ඩාර පවුලේ සියලු සහෝදර සහෝදරියන් සහ දරු මුණුපුරු මිනිබිරියන් විසින්. ඒ අයගේ අරමුණු අතර සඳහන් කළ තියෙනවා ඇඹිලි පිටිය තුංකම බණ්ඩාර නිවසේ පදිංචිව සිට මීට වසර 13කට පෙර මිය ගිය නල්ල පෙරුම දිසානායක ජොහානස් බණ්ඩාර පියා, මීට වසර 11කට පෙර මිය ගිය ජාලිත් පතිරණගේ ගිමාරාහාමි මව සහ බණ්ඩාර පවුලේ මිය ගිය සොයුරු සොයුරියන් දරු මුණුපුරුවන් ඇතුළු වර්ග පරම්පරාවේ මිය ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම පින්කමට දායක වූ සියලු දෙනාගේම පවුල්වල සියලුම ඥාතීන්ට පින් පැමිණවීම සෙත් ප්‍රාර්ථනා කිරීම, පින්කමට සහභාගී වූ නොවු සියලුම ඥාතීන් සහිත මිතුරන් සියලු දෙනාටත්, ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවසිත ප්‍රාර්ථනා කිරීමත්, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ආර්ථික කටයුතු, ගෘහ ජීවිතයේ සාර්ථක වී නිදුක් නිරෝගී සුවසිත ප්‍රාර්ථනා කිරීමත්, දේශකයාණන් වහන්සේට සහ දිදුල මාධ්‍ය ජාලයේ සභාපති අවසරය නම කියන්න මාලිගාවිල අස්සජී පූජනීය නායක හඳුරන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කිරීම හා දිදුල කාර්ය මණ්ඩලයේ දරුවන් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත්, අවසානයේ අප සෑම සියලු දෙනාටමත් ඉක්මන් භවයකදී උතුම් නිවන් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන තමයි අද මේ උතුම් ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයෙන් කටයුතු සිද්ධ කරන්නේ. මේ අය නමින් මිය පරලොව ගිය නම් සඳහන් කළ නොකළ සියලුම වර්ග පරම්පරානුගත සංසාරගත මළගේ ඥාතීහු මේ පින් සාදුකාර දිදී අනුමෝදන් කරගනිත්වා. ඒ අයගේ භවගාමී ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, ඕනු තික්මනින්ම උතුම් නිවන් අවබෝධයේම සලසා ගනිත්වා කියලා සාදුකාරය දීලා යටත් පින් අනුමෝදන් කරන්න. අවසාන වශයෙන් කල්පනා කරගන්න මාහට මේ උතුම් ධර්මයේ කියා දෙමින් මා ධර්මයෙන් පෝෂණය කරන්නා වූ මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාටත්, ඒ වගේම අගමහා පණ්ඩිත පරම පූජනීය අවසරයි නම කියන රේරුකාණේ චන්දවිමල පූජනීය මහානායක හඳුරන් වහන්සේටත්, ඒ වගේම මේ දිදුල නාලිකාව නිර්මාණය කරමින් ලෝකයේ බොහෝ දෙනෙකුට දහම් පිපාසාව සංසිඳවීමට ධර්මදානයේ සිදු කර ගැනීමට මේ උතුම් නාලිකාව නිර්මාණය කර අවසරය නම කියන්න මාලිගාවිල අස්සජී පූජනීය නායක හඳුරන් වහන්සේටත්, මාමෙලොවට බිහි කරමානමින් මිය පරලොව ගිය මාගේ මෑණියන්ටත්, සුජීවත්ව සිටින පියාණන්ටත්, අප හැම දිනාටමත් මේ උතුම් පින බලවත් වීමෙන් එකම සද්ධර්ම මණ්ඩපයකදී ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අනුදැන වදාළන මේ නෛර්යානික නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නය අවබෝධ කරගෙන නිවන් මාර්ගයේ ගොස් නිවන් දොරවල් විවර කරගෙන නිවන් පුරයට පිවිසීමට මේ උතුම් පින පාරමී ධර්මයක් බවටම පත්වේවා, වේවා, වේවා කියලා සාදුකාරයක් දීලා පින්වතුනි ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාවකං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. සුභින්තුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මේ උතුම් වූ ධර්මදේශනාව සිදු කොට වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ශාසනික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ ශ්‍රී සම්පත්තිය ලැබේවායි අප සාදු නාදනම් මා ප්‍රාර්ථනාවන් කරමු.
සාදු සාදු සාදු. එවකෙමයි මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම සඳහා දවසේදී පැතිපර වූ දායකත්වයන්ගෙන කටයුතු කරනු ලබන සදහැවතුන් අරමුණු වශයෙන් බලාපොරොත්තු වන්නා වූ සියලුම යහපත් කාරණාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ටසිත වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලංකාවාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා යන බලාපොරොත්තුන් පෙරදරි කර ගනිමින් අද පැතිපර වූ දායකත්වයන්ගෙන කටයුතු කරනු ලබන සුපින්වතුන් විසින් සකසා ගන්නට ඉදිච්ච අෂ්ට පරිෂ්කාරකයන් ප්‍රමුඛ සිසු පිරිකරයන් මේ මොහොතේ ගෞරවනීය දේශකයන් වහන්සේ උදෙසා පූජා කරන හැටියටත් සිහිපත් කරමින් ටීවී දිදුල බෞද්ධ රූපහානි නාලිකාවේ මාතර කාලිදාස පාරේ කීර්ති ශ්‍රී අරියජෝති ආරාම පුණ්‍යභූමියේ පිහිටි මාතර නදී පරිසරයේ සිට ඔබට ගෙනිනු ලැබූ මේ පැයට නියමිත උතුම් දායකත්ව සත්‍යම දේශනාව අප මෙලෙස සිනමාවටපත් කරනවා. ඔබ සියලුම දෙනාට දලදා සමිතු පිහිටයි.